සීනි සඳහා පැන වූ ආනයන බදු වෙනස් කිරීමෙන් රජයට රුපියල් බිලියන 15.9ක බදු ආදායම් අහිමි වී ඇතැයි මුදල් අමාත්‍යාංශය අද පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට දැනුම් දුන්නා. මුදල් අමාත්‍යාංශය සකස් කළ වාර්තාවේ දැක්වුණේ එම අහිමි වූ මුළු මුදල් ප්‍රමාණය හෝ කොටසක් සීනි ගෙන් වූ සීමිත පිරිසක් අතට ලැබී ඇති බවයි. 2020 ඔක්තෝබර් 14 සහ 2021 පෙබරවාරි 20 අතර කාල සීමාවේ මෙරටට සීනි තොග ගෙන්වීම හරහා මෙම බදු ආදායම අහිමි වී තිබෙනවා. මේ ආදායම අහිමි වුණේ රුපියල් 50ක්ව පැවති සීනි ආනයන බද්ද 7.25කට අඩු කිරීමටගත් තීරණයත් සමගයි. මේ බදු රුපියල් 50 ඉඳලා 7.25ට අඩු කිරීම නිසා අහිමි වෙච්ච බදු ප්‍රමාණය රුපියල් බිලියන 15.9 ඒ කියන්නේ රුපියල් බිලියන 16ක් මේ සීනි බද්ද අඩු කිරීම නිසා භාණ්ඩාගාරයට අහිමි වෙලා තියෙනවා. නමුත් ඒක සාමාන්‍ය ජනතාවට යම් කිසි ප්‍රමාණයක් ගිහිලා තියෙනවා. හැබැයි බලාපොරොත්තු වෙච්ච ආකාරයට ගිහිලා නැහැ කියලා. මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. මේකේ තියෙනවා ඒ සමාගමක නමක් කියලා. ඒ සමාගම 39%ක් මේ කාල පරිච්ඡේදයේ සීනි ගෙනල්ලා තියෙනවා. 39%. ඒ කියන්නේ ඔක්තෝබර් 14 ඉඳලා 2020 පෙබරවාරි 20 වෙනකන් 2021. එතකොට අර වෙළඳ පොලේ තියෙන කතිපය අධිකාරිය නිසා ඔවුන් කියනවා එම ආයතන වලට අර අඩු කරපු බද්ද එක්කෝ සම්පූර්ණයෙන්ම එහෙමත් නැත්නම් යම් කිසි ප්‍රමාණයක් පාරිභෝගිකයන්ට නොදී තමන්ගේ ලාභය හැටියට හරව ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ රුපියල් බිලියන 15.9. ඒ වෙළඳ පොලේ තියෙන ව්‍යුහය නිසා සම්පූර්ණයෙන්ම හෝ එයින් කොටසක් පාරිභෝගිකයන්ට නොදී තමන්ට තියාගන්න පුළුවන් කියලා. ඒක පුදුම කතාවක්නේ. ඒක පුදුම කතාවක්නේ. රජයට බදු ආදායම අහිමි කර වාසි ලබා ගත්තේ කෙසේද? මේ chart එකේ තියෙනවා මේ 2020 ගණන්ලා තියෙන මේ සීනි ප්‍රමාණය. දැන් මේ මෙතනදී තමයි මේ බදු අඩු කිරීම සිද්ධ වෙන්නේ. මෙන්න මේ ඔක්තෝබර් මාසේ. හැබැයි විශාල වශයෙන් ඊට කලින් මාසේ මේ සීනි ආනයනය කළා තියෙනවා. එතකොට අපිට සාධාරණ ප්‍රශ්නයක් අහන්න වෙනවා. ඇයි මේ බදු අඩු කරන්න කලින් මාසේ මේ විශාල ලෙස සීනි ගණන් प्रश्न तमायतने රජයේ මිලියන 15ක් ගෙන්වීමට යන වියදම දරන්නට හැකියාව තිබුණා. සීමිත පෙරසක් අතර මේ ඇදී යන්නේ රටේ පුරවැසියන්ට ප්‍රතිලාභ ලැබිය හැකි රජයේ ආදායම නොවේද? මේ අහිමි වූ ආදායම යලි අය කරගන්නට වැඩපිළිවෙලක් දැන්වත් සකස් විය යුතු නොවේද?